වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රේමනාත්සි දොළවත්ත මැතිතුමා ඇබ්සන්ට් රාජිකා වික්‍රමසිංහ මැතිනිය ඇබ්සන්ට් මිලාන් ජයතිලක මැතිතුමා ඇබ්සන්ට් අද ඔක්කොම නැවතිලා ගියා හරියන්න නම් මල්ලි හරිම තැනට යන්න ඕන LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන ලලිත් එල්ලාවල මැතිතුමා ආයතුමයි අනවා ගරු කතානායකතුමනි සූර්යව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල කොපමණද රුපියල් බිලියන 4.8යි රටේ ආර්ථිකය මෙතරම් දුරට වැටි තියෙන අවස්ථාවක තමයි රටේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තිබිද්දි මේසා විශාල ණය මුදලක් අරගෙන ක්‍රීඩාංගණ හැදුවේ මත්තල ගුවන් තොටුපළක බිලියන ගණන් තමයි පාඩුව පරායවල් ගුවන් තොටුපළ හදනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කඩේ ගියපු තමයි මේ ප්‍රශ්නේ අහන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිවේදනය නිකුත් කළා තියෙනවා පෞද්ගලික අංශයට පැවරි ඔය රීස්ට්‍රක්චරින් ඔක්කොම නවත්තන්න කියලා ඒව අලුත් ආණ්ඩුවකට බාර දෙන්න කියලා දැන් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් ඒ වැඩ පිළිවෙල යනවද එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමාගේ උපදේශනෝ වැඩ කරනවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ලිපි ලේඛන කොහෙවත් මේ රීස්ට්‍රක්චරින් නවත්තන්න කියලා නැහැ අපි විදුලි බල මණ්ඩලේ විකුණන්න අදහසක් නැහැ එතුමාට මන් දන්නේ කිරියල් එමුතුමාට එහෙම අදහසක් තියෙනවද කියලා මේක හැම ප්‍රශ්නයක්ම විහිළුවක් කරගන්න එපා දැන් ජනාධිපතිතුමා දෙන්නේ කියනවනේ මහින්දත් පැත්තක ඉඳන් ප්‍රෙෂර් පීඩනය ගේනවා අපේ රටේ ජනාධිපතිතුමත් ඉන්නවා ඔහුතු වයන්නේ කොයි පාරේද ඒ කාලේ කෑ ගැව්වා ගෝටා ගෝටා කියලා දැන් රණිරණි කියලා කෑ ගන්නවා ඒක එතන තියෙන රීති ප්‍රශ්නයක් ගෝටා ගෝටා කියන එක ජනාධිපති ලේකම්තුමා විසින් යවලා තිබෙන චක්‍රලේඛනය සියලුම පළාත් පාලන බලපදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න කියලා වහලා දාලා තියෙන පළාත් පාලන ආයතන ටික නැවත හිමීට දොර අරින්න හදන්නේ මැතිවරණ සමයක් ඔබතුමා පොරොන්දුවක් දෙනවද මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පත් කරන්න නැහැ කියලා නිකන් කියවන්නම් වාන කියවන්න බව අපි චක්‍රලේඛනේ තරඟ කරන අපේක්ෂකෙක් පත් කරන්න කියලා අවසරයක් ඒ චක්‍රලේඛනේ අරගෙන නැහැ. අද ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් අහලා මේ කාලේ නාස්ති කරන්නේ. විපක්ෂ නායකතුමා ඒක කරුණාකරලා ඔබතුමාගේ ප්‍රශ්නේ ගේන්න. මං සභාවේ වැඩ කරගෙන නතර කරලා යන ඔබතුමා ගන්න නැත්තම්. ඉතින් මේක පිළිබඳව විරෝධය පාලා තියෙනවා මැතිවරණ කොමිසමයි. කරුණාකරලා ඒ පළාත් පාලන බල ප්‍රදේශයේ කම්පියුටර්ස් නැති පාසල් වලට කම්පියුටර්ස් ටික අරන් දෙන්න. අපේ රට බෞද්ධ රටක් පාර්ලිමේන්තුව තුල ඉදිරිව වුණා මේ බාර් ලයිසන්ස් 500ක් දෙන සූදානමක් තියෙනවා කියලා. දැන් දවල්ටත් බඩ පුරුදු කරනවා. අපිට තියෙන ප්‍රශ්නය මේ නීත්‍යානුකූල නොවන මත්පැන් ව්‍යාප්තිය නවත්වා ගැනීම. ඔබතුමාත් බෞද්ධයෙක් නේද? මේ බෞද්ධ රටක ප්‍රසිද්ධිය කියනවා බාර් ලයිසන්ස් 500ක් දෙන්න හදනවා මේ ඡන්ද දිනන්න කරන වැඩ බෙව්වා. ගන්නුලින්න ඡන්දින්ට ආවරම් කරුවන්ට රුපියල් මිලියන 12ක් වටිනා උපකරණ දිනා ගන්න ජයග්‍රාහකයන් 1000ක් Win Dream Kitchen